වර්ණවත්න සහෝදරයාගේ පුරවේස් භාවයේ සහ දේශපාලනයි පිළිබඳ ප්‍රශ්නයකි. දැනට වසර කිහිපයක් තිස්සේම රට ඇතුලේ ප්‍රශ්නයක් විදිහට සාකච්ඡා වෙච්ච ගැටලුව. ඔබ දන්නවා මේ කලින් අවස්ථා ගණනාවක දිගටම අපි කිව්වා මෙතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් කියලා. නමුත් ආණ්ඩුව දිගින් දිගටම පැහැදිලි කරා කිව්වා තරුණ ගැටුවා මේක නියමයේ ප්‍රශ්නයක් ඒ නිසා උසාවි දෙන්න ඕන ප්‍රශ්නයක් කියලා. නමුත් දැන් දිගටම තහවුරු වෙන්නේ කියනවා විශේෂයෙන්ම කෑගල්ල මහේස්ත්‍රාත්තරණේ විභාග වීමෙන් කියන නඩුව විභාගයට කරන අපගේ නඩුවා දෙකක් ඇතුලේ ඒ වගේම මීට වසරකට කලින් අපේ කුමාරුරත්න සහෝදරයා තමන්ගේ මූලික අයිතිවාසිකම් මුල්ලංගනය පිළිබඳ ගොනු කරපු මූලික අයිතිවාසිකම් ලෙසම ශ්‍රේෂ්ඨාධිකාර විභාගයට ගත් සභාවේ තහවුරු වෙන්නේ කියනවා මේ ප්‍රශ්නේ මුලින්ම දේශපාලන ප්‍රශ්නයක් කියලා. නමුත් මේ දේශපාලන ප්‍රශ්නය යටකර මේ ආණ්ඩුව නීතිමය ප්‍රශ්නයක් ඉස්සරහට ගෙනල්ලා නීතියට මුවා වෙලා ඔහුගේ දේශපාලනීතිය සහ ඔහුගේ දේශපාලන ක්‍රියාකාරීත්වය මර්ධනය කිරීම සඳහා වෙච්ච වැඩපිළිවෙළ තමයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා දැන් මේ ප්‍රශ්නේ වර්තමාන තත්ත්වයට ගත්තොත් විශේෂයෙන්ම කෑගල්ල මහේස්ත්‍රාත්තරණේ විභාග වෙන නඩුව මිට නඩුවාර දෙකකට කලින් විභාගය ආරම්භ කරලා විභාගය ආරම්භ වෙච්ච පළවෙනි අවස්ථාවේ ඒ වගේම අවසාන වශයෙන් නඩුව විභාගයට ගෙනුණු පහුගිය 23 වෙනිදා සාක්ෂි ලබා දුන්නු පොලිසියේ නිලධාරීන් ඒ වගේම ආගමික නිර්මාණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සාක්ෂිවලින් ඉතාම පැහැදිලිව තහවුරු වුණා මේක අධිකරණ සීමා විසඳන පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මෙය දේශපාලන ප්‍රශ්නයක් කියලා. ඒ නිසා මේක ඉතා පැහැදිලිව දේශපාලන ප්‍රශ්නයක් ඒ ඔවුන් ලබා දුන්නු සාක්ෂියක් තහවුරුනේ ඒක. ඒ නිසා මේ විශේෂයෙන්ම ආගමික නිර්මාණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන්ගේ සාක්ෂියක් ආගමික නිර්මාණ පාලක ජනරාල්වරයා වෙනුවෙන් සාක්ෂි දීපු මීඩියාංශයේ ප්‍රධාන නිලධාරියා ඔහුගේ සාක්ෂිවලදී ඉතා පැහැදිලිව කිව්වා මේ මනුරත්න සහෝදරයාගේ දේශපාලන අයිතිවාසිකම් ඔහුගේ ප්‍රවේශ භාවය පිළිබඳ ප්‍රශ්නයට මේ ආකාරයේ කටයුතු කරමින් ඉන්නේ ප්‍රතිචාර දක්වමින් ඉන්නේ විශේෂයෙන්ම ආණ්ඩුවේ මැදිහත්වීමක් එක්ක තියෙන ආණ්ඩුවේ මැදිහත්වීමක් එය රාහුල් කිරීම සඳහා අවශ්‍ය වාර්තා ලේඛන අපි සතුව නිවෙනකොට තියෙනවා. විශේෂයෙන්ම ඒක ඉතාම හොඳින් පැහැදිලි වෙනවා කුමාරුරත්න සහෝදරයාගේ ඔහු ලංකාවට පැමිණීමෙන් පස්සේ පහුගිය අවුරුද්දේ 2015 අවුරුද්දේ ජනවාරි මාස 1 වෙනිදා ඔහු ලංකාවට ආවා. ලංකාවට ආවේ ඉතාම පැහැදිලිව දේශපාලන කටයුතු වල නිරත වෙන්න. ඒ පිළිබඳව වීසා අයදු කරලා ඔහුට ලංකාවට නැවත ඇතුළු සඳහා වීසා ඉල්ලද්දී ආගම විමුණ පාර්ශ්ව ජනරාල්වරයාට විචිතව ඉදිරිපත් කරපු කරුණු පැහැදිලි කිරීමෙන් ඉතාම පැහැදිලිව අපි කියන තියෙනවා දේශපාලන කරන්න තමයි අපි ආවේ. ඉන්නේ ඒ සඳහා තමයි වීසා ඉල්ලන්නේ. ඒ නිසා දැන් එහෙම ඉතා පැහැදිලිව කරුණු කියලා තමයි වීසා ඉල්ලු කරේ. ඊපස්සේ ඔහු ලංකාවට පැමිණීමේ පස්සේ ජනවාරි 1 වෙනිදා ජනවාරි 30 වෙනිදා ඔහුගේ වීසා කාලය ඉක්ුත් වෙනවා. ඒ නිසා ඔහුගේ ඉතින් පස්සේ රටේ රැඳී ඉන්න බෑ කියලා සාකච්ඡාවක් මතුවෙද්දී ඔහුගේ ප්‍රවේශභාවය පිළිබඳ ආණ්ඩුව ඉතා දැනුවත්ව ප්‍රශ්නයක් නිර්මාණය කරද්දී අපි නීත්‍යානුකූල ලෙස ඔහුගේ ප්‍රවේශභාවය තහවුරු කරගන්න ගත හැකි ක්‍රියාමාර්ග ගණනාව කරනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම ජනවාරි මාසෙ 31 වෙනිදා මේ ගැටලුව ප්‍රවේශභාවය පිළිබඳ ප්‍රශ්නයක් මතු කරමින් ඔහු රටින් පිට කිරීම සඳහා කටයුතු කරන්න සැලසුම් කරද්දී ඒකට උත්සාහ කරද්දී අපි ජනවාරි මාසෙ 31 වෙනිදා ඔහුගේ වීසා කාලය දික් කරන්න කියලා අයදුම් පත්‍රයක් මගින් ආගම නිර්මාණ පාලක ජනරාල්වරයාගෙන් ඉල්ලලා තිබෙනවා. අඩුවතරමේ ඒ ලිපියට ප්‍රතිචාරයක්වත් දක්වන අඩුවතරමේ ඔහුගේ වීසා කාලය දික් කරනවා නැත්නම් මේ හේතු නිසා දික් කරන්නේ නැහැ කියලා ප්‍රතිචාරයක්වත් දක්වන්න ආගම නිර්මාණ දෙපාර්තමේන්තුව සමත් වෙලා ඉන්නවා. නිසා කෑගල්ල අධිකරණයේදී ප්‍රශ්න කෙරුණා අඩුම ගානේ එවැනි ඉල්ලීමක් කරාට පස්සේ එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරනවා නම් ඒක විචිතව අදාළ පුද්ගලයාට දැනුම් දෙන්නේ නැත්තේ ඇයි? එහෙම ක්‍රමවේදයක් තියෙනවද කියලා මහේස්ත්‍රාත්තුරේ ප්‍රශ්න කළා. සාමාන්‍ය ක්‍රමවේදයක් ඔප පැහැදිලි කරලා දැනුම් දෙනවා. හැබැයි මානුෂිකත්වයෙන් සහෝදරයාගේ වීසා ඉදපත්ේ ප්‍රතික්ෂේප කිරීම ඔහුට අත්දැකුවා දැනුම් දීලා නැහැ. ජනවාරි 31 වෙනිදා වීසා දික් කරන්න කියලා කරපු ඉල්ලීම. එතනින් පස්සේ පෙබරවාරි මාසයේ 2 වෙනිදා
ඔහු පුරවැසි පනතේ අටවෙනි වගන්තියේ විෂය භාර ඇමතිවරයාට පැවරලා තියෙන බලතල ප්‍රකාරව ඔහුගේ පාරම්පරික පුරවැසි අයිතිය පිළිගන්නවා ප්‍රකාශ කරනවා. අයිතිපත්‍රයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අයිතිපත්‍රය කිසිදු සාධාරණ කරුණැක්කීමකින් තොරව නැවත හරවා යොමු. ඒ නැවත හරවා යොමු පිළිබඳ ප්‍රශ්න කෙරේ. මේ පිළිබඳ පහුගිය කාලේ විගටම ඔහුගේ ප්‍රවේශ භාරයේ පිළිබඳ ප්‍රශ්න කරමින් අපි විවිධ දේශපාලන උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වල ඉදෙද්දී ආගමික විමුක්ති දෙපාර්තමේන්තුවේ ඉන්නු සහ විවිධ පාර්ශ්වයන් කරුණු පැහැදිලි කරලා එහෙම ඒ අයිතිපත්‍රය ප්‍රතික්ෂේප කරේ නැවත හරවලා ඉවර තියෙන්නේ. නීතිපතිවරයා විසින් ඉවර තියෙන උපදේශයක් ඉතා තොර අපේ සතුව තියෙනවා නීතිපතිවරයා විසින් ලොකු ඒ උපදේශය 2015 2026 වෙනිදා නීතිපති වැඩවල නීතිපති සුමද ගම්පත් මහත්තයා ආගමන විදුමන දෙපාර්තමේන්තුවට නිකුත් කරපු උපදේශය අසුරුයි. ඒ උපදේශයේ ඔහු කියනවා මේ උක්ත කර්ම සම්බන්ධයෙන් ඔබගේ ඉහත අංක 2015 2026 35 වෙනි ආගමන හා විදුමන නීති උල්ලංඝනය කරමින් රටතුල රැඳී සිටින පුද්ගලයන් විසින් 1948 අංක 18 දරන ප්‍රවේශ පනතේ 8 වෙනි වගන්තිය යටතේ නැවත ශ්‍රී ලංකාවේ ප්‍රවේශ භාවයේ ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන අයදුම් පත්‍රයක් බාර ගැනීම වූ සලකා ගැනීම සුදුසු නොවන බවට උපදෙස් දෙයි. සුහද ගම්පත් ජනාධිපති නීතිච්ච වැඩබලන නීති. අපේ වැඩබලන නීතිපතිවරයා මේ අයදුම් පත්‍රය යොමු කරපු ඉලාවේ 2015 2026 වෙනි දීලා තියෙන උපදේශය මේ. එතකොට දැන් අපි දන්නවා මේ නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? පහුගිය කාලේ නීතිපති පත් කිරීම පිළිබඳ විවිධ කටයුතු වලදී ඉතා පැහැදිලි වුණා මේ නීතිපති දෙපාර්තමේන්තුව සමේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ වගේම අපි දැක්කේ ප්‍රශ්නේදී නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරේ කොහොමද කියන එක ඉතාම පැහැදිලි. ඒ නිසා ඉතා පැහැදිලිව ආණ්ඩුව වෙනුවෙන් අන්‍ය දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් නීතිමය තර්ක ගොඩනගෙන ඒව කරුණාකරණය කරන ආයතනය තමයි නීතිපති දෙපාර්තමේන්තුව. ඒක ආණ්ඩුවේ අවශ්‍යතාවයෙන් අදලා තියෙන ආයතනයක් ආණ්ඩුවට අවශ්‍ය නීතිමය රැකවරණය හදලා තියෙනවා. ඒ ආයතනයේ ප්‍රධානියා ඉදා පැහැදිලිව කියලා තියෙනවා ආණ්ඩුවේ අවශ්‍යතාවයේ එක මේ අයිතිපත්‍රය වාරගන්න විපාක. ඒක තමයි ඔහු මුලින් දීපු උපදේශය. දැන් මේ පිළිබඳව විශාල සමාජ විමර්ශනයක් පෙරළුවාදී සමාජවාදී පක්ෂනේ අපි ඒ වගේම රටේ ප්‍රගතිශීලී ජනතාව විවිධ කොටස් බෞද්ධ සංවිධාන කුමාර ගුණරත්න සහෝදරයාගේ දේශපාලන නීති සහ ප්‍රවේශ භාවයේ පිළිබඳ ප්‍රශ්න මතු කරමින් පෞගේ කාල පරිච්ඡේදයේ අරගෙන කියපු උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල දේශපාලන අධ්‍යක්ෂකවරු ප්‍රතිපලයක් ලෙස ආපහු යම් කාල පරිච්ඡේදයක් දෙද්දී නීතිපතිවරයාගේ උපදේශය වෙනස් වෙනවා. දැන් නීතිපතිවරයා නැවත උපදේශයක් දීලා තියෙනවා මේ මෑත නීතිපති වැඩබලන නීතිපති සුමද ගම්පත් එතුමා. එතුමා දීලා තියෙනවා නැවත උපදේශයක් 2016 1.19 වෙනි. කියන්නේ ගිය මාසේ 2016 1.19 වෙනි දින නැවත උපදේශය තියෙනවා. ඒ උපදේශයෙන් මොකද කියන්නේ? ඒ උපදේශයෙන් කියනවා මෙහෙම. තවද ඔබ දෙපාර්තමේන්තුව සමග මේ සම්බන්ධයෙන් කෙරෙනු සාකච්ඡාව මේක ආගමික විගුණ පාලක ජනරාල්වරයාට නීතිපති දෙපාර්තමේන්තුවේ යොමු උපදේශය. තවද ඔබ දෙපාර්තමේන්තුව සමග මේ සම්බන්ධයෙන් කෙරෙනු සාකච්ඡාව සැකකරුවන්ගේ නීතිඥයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීමක සලකා බලන ලද ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට උද්ගත වී ඇති තත්ත්වය මත ඉහත සැකකරු විසින් මෙරට පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් නැවත ඉදීමක් කළහොත් ඒ සලකා ගැනීමට මාගේ 2015 2026 වෙනි දිනට ඉදිරියේ දන්වන ලද මතය බාධාවක් නොවන බව මෙයින් දන්වා සිටි. එතකොට දැන් දැන් පැහැදිලිව කියනවා ආපහු මේ මාසේ යම් 2016 1.19 වෙනිදා නැවත උපදේශයක් දෙනවා. කලින් ඉවර තියෙන උපදේශයේ බාධාවක් නෙවෙයි ඔහුට ප්‍රවේශභාවය ලබා දීම සහ ඒ සලකා ගැනීම පිළිබඳ කටයුතු කරන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි අහන්නේ ආගමික දෙපාර්තමේන්තුවෙන් සහ විශේෂයෙන්ම මේකේ පූර්ණ බලයෙන් තියෙන ඇමතිවරයා ආණ්ඩුවේ. ආණ්ඩුවෙන් අපි අහන්නේ තමයි දැන් නීතිපතිවරයා නැවත මෙහෙම උපදේශයක් ලබා දීලා තියෙන්නේ. දැන් ඉදිරිපත් කළ තියෙන අයිතිපත්‍රය වාර ගන්න ඇත්තේ ඇයි? ඒකට අනුව ක්‍රියාත්මක වෙන්න බැරි ඇයි? ඒකිට එතන වසුලා තියෙන නීතිමය ප්‍රශ්න මොකක්ද? එතකොට දැන් මෙතන තියෙන්නේ හරි පැහැදිලි. දැන් නීතිපතිවරයාට මේ ප්‍රශ්නේ සම්බන්ධ මත දෙකක් තියෙනවා. ඉවිච්ච රත්න මොනවා හරි මේ ඉවිච්ච නෛතික කරුණු වල කිසි වෙනසක් වෙලා නැහැ. නෛතික කරුණු එසේම දිවියේදී
හැබැයි නීතිපතිවරයා එක වෙලාවක එක උපදේශයක් දෙනවා. ඊට අවුරුද්දකට පස්සේ නැවත අලුත් උපදේශයක් දෙනවා. ඒක නීතිපතිවරයාටත් විතින් විට මේ ප්‍රශ්නේ පිළිබඳ එක එක ජාතිය උපදේශ දෙනවා. දැන් තව ටික දවසකින් නීතිපතිවරයා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකාරී විභාගයෙන් නඩු එවුනාට පස්සේ සමහර ලාවට අලුත් ජාති උපදේශයක් දෙනවා. මොකද දැන් මේක නීතිය නෙවෙයි, නීතිමය තර්ක විතරක් නෙවෙයි මේ උපදේශකවාදී තීරණය. එනිසා ඒක හරි පැහැදිලි මේ උපදේශ ලබා දෙන තීරණ විගියරුව ගත්තොත් කිසිදු නීතිමය කරුණු වෙනසකින් තොරව ඔහු නැවත තව උපදේශයක් දෙනවා. තවත් අවස්ථාවක තව උපදේශයක් ලබා දෙන්න පුළුවන්. මෙතන මුළුමනින්ම තියෙන්නේ දේශපාලන මැදිහත්වීම මේක ආර්ය දේශපාලන අවශ්‍යතාවයකට සිදු කරන උපදේශ ලබා දීමක් මැදිහත්වීම. එහෙනම් දැන් අපි වතු කරන ප්‍රශ්නේ තමයි දැන් කොහොම හරි නීතිපතිවරයා දැන් නැවත උපදේශයක් ලබා දෙන්න තියෙනවා. මේ අයිතිවන්තී බාර ගන්න බාධාවත් නෙවෙයි මම කලින් කියලා තියෙන උපදේශය. එහෙම දීලා තියෙන්නේ ඇයි ආගමික විභාග දෙපාර්තමේන්තුවට ඇයි ආගමික විභාග විෂය භාර ඇමතිවරයාට මේ අයිති පත්‍රේ බාර ගන්න කටයුතු කරන්න බැහැ. ඇයි මේ ප්‍රවේශ භාවයේ පිළිබඳ ප්‍රශ්නේ තදාන ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඒකට දාන ක්‍රියාමාර්ග ගන්න නැතුව කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා දැන් මොකද ඉතාල පැහැදිලි ප්‍රවේශ පනතන් ප්‍රවේශ පනතේ ඉතාල පැහැදිලිව කියලා තියෙනවා ඒ පුද්ගලයාගේ ප්‍රවේශ භාවයේ පිළිබඳ තීන්දුව ගැනීමේ අවසන් බලධාරියා විෂය භාර ඇමතිවරයා වන්නේ. විෂය භාර ඇමතිවරයා විසින් කරන ලබන තීරණය කිසිදු අධිකරණයකදී ප්‍රශ්න කළ නොහැකි කියලා තියෙනවා. ඒ නිසා මේක උසාවි කතාවක් නෙවෙයි. මේක උසාවි කතාවක් නෙවෙයි. ප්‍රවේශ භාවයේ පිළිබඳ ප්‍රශ්නේ ඒ සම්බන්ධ තීන්දුව ගැනීමේ පූර්ණ බලය විෂය භාර ඇමතිවරයාට තියෙනවා. එතකොට ඒ නිසා ආණ්ඩුව විසින් ගත යුතු තීරණයක් තියෙනවා. ඒ තීරණය තමයි ආණ්ඩුව මම කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මොහොතේ වෘත්තේ කුමාර සුබ්‍රමණ්‍ය සෞන්දර්ය මූලික අයිතිවාසිකම් ප්‍රතිසම කොළ කරපු වෙලාවේ ඒ මූලික අයිතිවාසිකම් ප්‍රතිසම විභාගයෙන් ගන්න නැතුව නිෂ්ප්‍රභා කරද්දී අගවිසුරේ කොරයා ඇහුවේ පුරවේසි භාෂාවේ පිළිබඳ අවසාන බලයේ තියෙන කාට. එතකොට ආණ්ඩුවේ පිළිබඳ වෙච්ච නීතිඥ වරු පැහැදිලි කරා හැවතු. එතකොට ඒ නිසා දැන් හරි පැහැදිලි. ඒ නිසා මේ ප්‍රශ්නය නීතිමය රාමුවක් ඇතුළු උසාවියක් පිළිස්සන පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන වෙන්නේ උසාවි යුදා නීතිය යුදා නීතියට මුවා වෙලා දඩයම් කිරීම තමන්ට අවශ්‍ය ලෙස තමන්ගේ දේශපාලන මතයට එකම නොවන ඉදිරියේදී තමන්ට දේශපාලන වශයෙන් බාධකයක් වෙන්න පුළුවන් කියන විතර දේශපාලන බලවේග සලකන බලවේග මර්ධනය කිරීම සඳහා අරගෙන යන වැඩපිළිවෙලේ අවස්ථාවක් කියන තමයි අපි මේ මැදිහත් වීම අනුව. ඒ නිසා ඉතාලි පැහැදිලි මේ නිර්මාණය කළා කියන தত্ত্বය පැහැදිලිවම මේ නිර්මාණය කළා කියන தত্ত্বය නීතිමය සීමාවෙන් එහා තිබු දේශපාලන අත්‍යවශ්‍ය විසින් හසුරවන දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව හැසිරෙන ක්‍රියාත්මක ප්‍රශ්නයක් තුමාගේ සොදරයාගේ ප්‍රශ්න. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ අඳුරගන්නේ ඒ විදිහට මේක නීතිමය සීමාවෙන් එහා තිබු දේශපාලන අධිකාරී විසින් විසඳිය යුතු ප්‍රශ්නයක් පිළි. ඒ නිසා දැන් මම කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙන නඩු ඇතුළේ දිගටම තහවුරු වෙන්න තියෙන්නේ ඒ කතාව. කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙන නඩුවේ මේ පහුගිය අවස්ථා කිහිපයක සාක්ෂි විභාගයේදී තහවුරු වෙන්න තියෙන්නේ ආණ්ඩුවේ කරුණාකරකව ආගමික දෙපාර්තමේන්තුවේ නිලධාරී පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරී ඔවුන්ගේ සාක්ෂි හරහා තහවුරු වෙන්න තියෙන්නේ. ඉතා පැහැදිලිව මේක දේශපාලන ප්‍රශ්නයක්. ඒ නිසා මේක උසාවියට විසඳන පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා දැන් ඔවුන්ගේ වැඩපිළිවෙල කොටපත් වෙලා තියෙන්නේ පුරවේසි මහාවය පිළිබඳ තමන්ට තියෙන දේශපාලන වගකීම ඉතාම සැලසුම් සහගතව මගහරින්න නීතිමය ප්‍රශ්නයක් ඉස්සරහට ගෙනල්ලා නීතියට මුවා වෙලා මාත් මුලත්තන් සහෝදරයා රටින් පිටකිරීම සඳහා වෙච්ච දේශපාලන ක්‍රියාමාර්ග තමයි ගනිමින්. ඒ නිසා මේ නඩු විභාගයේ අවසාන කරලා ඔහු කොහොම කඩිනමින් රටේ පිට කිරීම සඳහා වෙච්ච සැලසුම් මේ වෙනකොට සරස් කරලා තියෙනවා අභිනව වගකීමේ කියනවා. ඒකට අදාළ වෙච්ච මෙතන තීමක් තමයි මේ සිද්ධ වෙන්නේ කියන්නේ. ඒ නිසා නඩුව අවසාන කොට ඔහු වහා රටින් යවන්නේ කොහොමද කියන එකට අදාළ සාකච්ඡාවක් තමයි ආණ්ඩුවේ මේ වෙනකොට තියෙන්නේ. ඒ නිසා අපි මෙරටේ ජනතාවට කියනවා දැන් රටේ ඉපදිච්ච රටේ ජීවත් වෙච්ච පුද්ගලයේ විශේෂයෙන්ම කුමාර මුලත්තන් සහෝදරයා උපදුනේ අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුගේ නඩු විභාග වෙන අධිකරණය ඇතුළේ. මොකද ඒ අධිකරණය මීට වසර ගානකට කලින් කෑගල්ල රෝහල පැවැත්වුනේ තිබුණේ ඔය අද අධිකරණයේ තියෙන මොඩෙලෙක. ඒතර ඔහු ඉපදිච්ච ඔහු මේ ලෝකේ එළිය දැකපු කෑගල්ල රෝ
ඕවල පිටලා තියෙන එදා පිටලා තිබුණු භූමියේ අද තියෙන කෑගල් මහේස්ත්‍රාත් අධිකරණේ ඔහු වෙනදී පුරවැසියෙක්ද නැද්ද කියලා විමසන. ඒකෙට ඒක තමයි මේ ඉතිහාසයේ සරදම් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඊටම වගකීමෙන් කියනවා ආණ්ඩුව ශාස්ත්‍රවේදලා තියෙන්නේ දේශපාලනෝෂයෙන් ඔහු රටේ පිළිගැනීම සඳහා අවශ්‍ය ප්‍රයමාණ ගන්න එක. ඒකට තමයි කලින්දී සැලසුම් සකස් කරන්නේ. මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලනවා මෙන්න මේ තත්ත්වය පරාජය කරන්න ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාස කරන සියලු දෙනාට අපි ආරාධනා කරනවා මේ තත්ත්වය පරාජය කරන්න. මොකද මේ ප්‍රශ්නේ කුමාර ගුණරත්නම් කියන ප්‍රශ්නයක් නෙවෙයි, මේක පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ කුජිල ප්‍රශ්නයක් නෙවෙයි. අපි දවස්වල මේ වගේම අන්තරින් ලක් වෙලා විදේශගත වෙලා ඉන්න මාධ්‍යවේදියෙක් රට ඇතුළට ආවට පස්සේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අරගෙන ගිහිල්ලා ප්‍රශ්න කරලා ඔහු දැඩි එමුරුසීසියටදී ඉගස් කරලා තියෙනවා. ඔහු දැක්කා මේ මාධ්‍යවේදියේ පොඩි දවසක මාධ්‍යවලට කියලා තිබුණා උපන්වීමට ලැබීම ගැන ලැජ්ජායි. ඒ නිසා දැන් මේක කුමාර ගුණරත්නගේ පිළිතුරු ප්‍රශ්නයක් නෙවෙයි, පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ පිළිතුරු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මේ තත්ත්වේ පරාජය කිරීම සඳහා රටේ ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාස කරන සියලු බලවේග පිළිගන්න ඕන. එහෙම නොවුනොත් මෙතනින් පටන් ගන්න ගමන ඉතාම අනුසුදායක දිශාවකට රණින් මෛත්‍රී පාලනය රට අරගෙන යනවා. ඊටත් මේ පරාජය කිරීම සඳහා එකතු වෙන්න කියලා අපි සියලු දෙනාට ආරාධනා කරනවා. මේ පිළිබඳව තවදුරටත් දුමිතරා මහත්මයා සම්බන්ධ වෙනවා. රවීන්ද්‍ර මුදලි. අපි අවස්ථා ගානකදී මේ ප්‍රශ්න සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු ඉදිරිපත් කරා. විශේෂයෙන්ම දැන් මේ අදහස් දැක්වීම අපට අවශ්‍ය වෙලා තියෙන්නේ දැන් පසුගිය සති කිහිපයකට කලින් තමයි කෑගල්ල උසාවියේ නඩුව විභාගය වෙන්න පටන් ගත්තේ. නිසා නඩුව විභාගය වෙන්න ගත්තට පස්සේ මෙච්චර කාලයක් මේක මේ නීතිය කුමාරගුණරත්න නීතිය කරලා තියෙනවා. ඒ නිසා නීතිය කරපු හැමෝටම අපි සලකන විදිහක් තියෙනවා. ඒ විදිහට කුමාරගුණරත්නට සලකන. මේක තමයි ආණ්ඩුව කිප්පතා. දැන් නීතිය කඩලා තියෙනවද? එහෙම නැත්නම් ආණ්ඩුවේ දේශපාලන උමනාවක් වෙනුවෙන් ඔහුව ඉර කුඩුවට දා තියෙනවද කියන එක දැන් අධිකරණයේ ඉස්සරහට විභාගයෙන් තියෙන අවිදෝ. දැන් මේකේ ආශ්චර්යජනකම කාරණේ තමයි පසුදී නඩු වාර දෙකේදී පොලිසිය ඉදපත් කරපු කතාව. දැන් අතරම පොලිසියට නියෝගයක් ආවා කුමාර ගුණරත්නම අත්අඩංගුවට ගන්න කියලා නොවැම්බර් මාසයේ 4 වෙනිදා දත්තම දැත්තේ ඒ ආසන දෙක නියෝගයක් ආවා. නමුත් දැන් පොලිසියට මේ නියෝගය ආවා කියලා කියන්න බැහැ උසාවි. මොකද මේ නියෝගය ආවා කියලා කිව්වොත් ඒක සම්බන්ධයි ඒ ආසන දේශපාලන සිදුවීම් එක්ක ඒක සම්බන්ධයි දේශපාලන උමනාවක්. මොකද දැන් මාස ගාණක් ඉස්සේ රටේ අත්අඩංගුවට ගැනීමක් නැතුව මහමැතිවරණ බහුගෙත්ති විශේෂ මහමැතිවරණ ජාතික රැස්තුවට ඉදිරිපත් වෙච්ච කුමාර ගුණරත්න සහෝදරයාව දැන් නැවත එක පහකට මේ අත්අඩංගුව ගැනීමක් කෙරේ. එතකොට මේ අත්අඩංගුව වෙන්නේ නොවැම්බර් 4 වෙනිදා. දැන් ඒකට එක වහන්න ඉගුණට අවශ්‍ය වුණා වී වාර්තාව ලියන්න. ඉතින් වී වාර්තාව ලියන්නේ කොහොමද? වී වාර්තාව ලියපු විදිහත් එක්ක දැන් උසාවියේ ඒකට උත්තර දෙන්න ගියා පස්සේ පොලිසිය බලපතල ශාස්ත්‍රඥයන් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔවුන් කිව්වා උසාවියේදී කට උත්තර ලබා දෙන අවස්ථාවේ මේ අත්තරමුට ගන්න ගිය වෙලාවේ විතර ඉස්සරහ දොර හද. ඔවුන් ප්‍රකාශ කරේ මෙම ස්ථානයට සැකකරේතු අය එනවා යනවා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ නිසා මේ සැකකරේතු අය කවුද ඉන්නේ කියලා බලන්න අපි දෙන්න ගියා. ඒ ආසන්න දිනක ජනාධිපතිවරයාගේ ප්‍රදේශ ගැනීමට උත්තුම ඒ නිසා තමයි අපි දෙන්න ගියේ. ඒ ගිය වෙලාවේ විතර ඉස්සරහ දොර වහලා තිබ්බා. ඉස්සරහ දොර වහලා තිබ්බ නිසා අපි පිටිපස්සෙන් ගියා. පිටිපස්සෙන් යනකොට දන්නේ නැති පුද්ගලෙක් හිටියා. ඔහු පැනලා යන උත්සාහ කරා. ඔහු දාත්තකින් පණිවිඩ නැතුවා පැනලා යන නැතුවා. එතකොට අපි ඔහු අත්අඩංගු කරා. එතකොට ඔහු අත්අඩංගු කරත්තේ ඇයි කියලා ගුවන් පස්සේ ඔහුගේ අනන්‍යතාවය ඔහු කරන්න අසමත් වුණා. මේක තමයි කියන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ උසාවියේදී අපේ නීතිඥයින් ප්‍රශ්න කරා අනන්‍යතාවය ඔප්පු කරන්න අසමත් වුණාන් පස්සේ පුද්ගලෙක් අත්අඩංගුවට ගන්න තියෙන නීතිමය බලය කොහෙද තියෙන්නේ? නීති පොතේ මොන වගන්තිවලින්ද අනන්‍යතාවය ඔප්පු කළ නොහැකි පුද්ගලෙක් අත්අඩංගු ගන්න බලය තියෙන්නේ? ඒක ඒකට කරුණු දක්වන පොලිසිය අසමත් වෙලා තියෙනවා. ඒ වගේම මොදන්න පොත්පත්වල සමහර වාර්තා කරනවා විදවේ මේ කඩාවැටිච්ච තාප්පයක්. නේද? තාප්පෙකේ වැඩපළ. ඉතින් තාප්පේ වැඩපළ කියන ප්‍රශ්න කරාට පස්සේ අවසාන නිර්ධාරණය කරනවා මේ තාප්පේ වැටිලා තියෙනවා. වැටිලා තිබිච්ච තාප්පෙකින් තමයි පණින් නැති. ඉතින් මේ විදිහට මේ කියන්නේ මේ අත්අඩංගුවට ගැනීම පිටිපස්සේ තියෙන දේශපාලන උමනාව වහන්න ගිහිල්ලා අද පොලිසිය පත්වල තත්ත්වයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ තියෙන්නේ මේ දැන් මේගොල්ලෝ කියනවානේ මේ මේක මේ නීති කඩපු
ප්‍රශ්නයක්. ඒ නිසා මේක මේ අධිකරණයේ ඉදිරියට ගන්න එකක්. එයා ආගමික කමිටුවකින් කතා කරන්නේ. අපි මේකට සම්බන්ධයක් නැහැ. මේ අපි යහපාලන ආණ්ඩුවේ එහෙම කිසි කෙනෙක්ගේ පරිගණක කරන්නේ නැහැ. ඒක මේ මේ ලියවිල්ල රාජ්‍ය විද්‍යාංශ විසින් ගවපු ලිපියක්. මෙන්න මෙහෙම සඳහන් ලා තිබෙනවා. මම මේ ලිපියේ සම්පූර්ණ කියවන්න ඔබගේ දැනගෙන ඉන්නවා. මේ අත්අඩංගු ගැනීම කොහොමද සිද්ධ වුනේ කියලා දැනගන්න. බස්නායක එම් ඩීඑම් යුඩී බස්නායක මහතා ලේකම් ආරක්ෂක මාත්‍යංශයේ නොයෙල් මුදලගේ විදේශ ගමන් බලපත්‍ර අංකයෙන් 101.61 ඔස්ට්‍රේලියානු පුර විශ්වවිද්‍යාලයේ හිමි ඉහත නම සඳහන් පුද්ගලයා 2015 1 දින උක්ත ගමන් බලපත්‍රය උපයෝගී කරගනිමින් SQ-468 දක්වා ගුවන් යානයේ 2015.01 සිට 2015.01 දක්වා වලන් සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණිලා තිබෙනවා. මොහු දිවයිනට පැමිණීමෙන් පසු පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දෙසැම්බර් නියෝජනය කළ ජනාධිපතිවරණ අපේක්ෂක ගුණින්ද නාගම් යන අය ප්‍රසිද්ධියේ සහාය බල කරමින් පහත සඳහන් විවෘත දේශපාලන කටයුතු නිරතනියද 2015.01 දින දෙසැම්බර් විසින් රාජකීය සිංහ සමාජ ශාලාවක වත්තරට මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වීම වරහන් විසින් කතා සාරාංශය හා මෙහි වීඩියෝ දර්ශන සහ අඳපට ඇතුළ සීඩී තැනිය අනුනායත ඊළඟට 2015.04 දින පෙසපොසි යාපනයේ ග්‍රීන් පාස් හෝටලේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වීම වරහන් විසින් කතා සාරාංශය අනුනායත 2014.15 දින පෙරටුගාමි සමාජ පක්ෂය විසින් පවත්වන ලද ජනාධිපතිවරණ අවසන් ප්‍රචාරක රැලියේ කතිකේ විශ්ව සහභාගී වීම ආපෝ දින සාරණිය දිනුව කියලා ප්‍රධානමන්ත්‍රී ඊළඟට තියෙනවා ආගමන විගමන පනතට අනුව විදේශ පුරවැසියෙකු සංචාරක වීසා මත සිටිමින් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන කටයුතු නිරත වීම වරදකි. එමෙන්ම මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ඉහත දේශපාලන පක්ෂයේ ක්‍රියාවන්ට ඍජුව සම්බන්ධව සිටින බවට තවදුරටත් තොරතුරු ඇත. මේ තත්ත්වයේ නොසලකා හැරසීම වැරදි පූර්වදර්ශයක් බැවින් මොහුට එරෙහිව ආගමන විගමන නීතියට අනුකූලව කටයුතු කර මෙරටින් බැහැර කරන ක්‍රීම යෝග්‍ය බව නිරීක්ෂණය විය. ඔහුතුමා අවධානය සඳහා කාර්යය ඉදිරිපත් කරා. මේක මේ ලිපිය ආවනේ ජනවාරි මාසේ 21. ඒ කියන්නේ මේ වීසා කාලය ඇතුළත තමයි මේ ලිපිය යන්නේ. එතකොට මේක තියෙන්නේ රාජ්‍ය උද්‍යාන සේවා නිලධාරි අධ්‍යක්ෂක ඒස්පෝස් අධිකාරියන් කැවතිනේ. ඒතකොට මේ ලිපිය මේක ලිපිවත් කරන්න මේ සාමාන්‍ය උද්‍යාන පොරොත්තු සභාවේ ඉඳන් දැන් උද්‍යාන කියනවා ආගමන විගමන නීතියට අනුකූලව කටයුතු කර මෙරටින් බැහැර කිරීමට යෝග්‍ය බව නිරීක්ෂණය වේ. ඒතකොට ඒගොල්ලෝ මේ يعني බැහැර කිරීමත් බුද්ධාංශ විසින් කියනවා. දැන් මේක තමයි කරන්න ඕනේ. ඒතකොට ඒක ආගමන විගමන නීතිය නෙමෙයි බුද්ධාංශ විසින් කියනවා. දැන් මේක කරන්න කියලා. එතකොට හරි පැහැදිලිද මේක මොකද කියන්නේ? ආණ්ඩුව සම්බන්ධයක් නැහැ, දේශපාලනිකයක් නැහැ කියලා කිව්වට මේක ඊපස්සේ තියෙන බුද්ධාංශ සහ ආණ්ඩුවේ මැදිහත්වීම තමයි පැහැදිලි. සා මේක එවන් ජනවාරි මාසේ 21 වෙනිදා. ඒ කියන්නේ වීසා ඉවර වෙනත් කලින් තමයි මේ වැඩේ බලන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ වල එකපාරට හරිමුදී කුමාර සෞන්දරය කරන් ගිහිල්ලා ආගම ජීවිතෙට එන්න කියලා ඊපස්සේ රටේ පිටුපාල කරනවා කියලා එකපාර ජනවාරි මාසේ මුස්මක් ගන්නවා. හැබැයි ආයෙ මුස්මක් නෙමෙයි. මාස 6ක් විතර යනකම් ආපහු මුස්මක් නැහැ. ඊට පස්සේ මම ආපහු මේ නවම්බර් මාසේ අත්අඩංගුවට ගෙනිහින් සිද්ධ වුණා. ඒ නිසා දැන් කලින් කරුණු ඉදිරිපත් කරපු ලේකන හරහා පැහැදිලි වෙනවා මේක පිළිබඳ මේ දේශපාලන වමනාවට ආණ්ඩුවට දේශපාලන වශයෙන් අවශ්‍යතාවය නිසා මේක කරන නිසා වෙන දෙයක් නෙවෙයි. ඉතින් මේක තමයි මේ මේගොල්ලෝ බෙදලා හැන්ද. දැන් මේ කේක් කනට එක එක හැන්දෙන් නිසා ඉතින් මේ தත්ත්වය තමයි කලින් තිබුණේ. දැන් ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියන්නේ මේක මේ අමුතු කතාවක් නෙවෙයි. දැන් රාජපක්ෂලගේ කාලේ ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියන්නේ ඒක රාජපක්ෂලගේ හිතවතුන් ප්‍රජාතන්ත්‍රවාදී තිබ්බා. ඒගොල්ලෝ මුස්කොලේශ බලන කරපට ප්‍රජාතන්ත්‍රවාදී තිබුණේ නැහැ. නිදහස තිබුණේ නැහැ. මත දක්වන්න බෑ. පුරවැසිභාවය නැහැ. උස්සන බැහැර ගන්න. ඒ එදා නීතිය. දැන් අදත් ඒක තමයි. අද මේ පාලකෙන් හිතවත් මේ පාලකක තත්තදින මේ පාලකෙන් ඉන්න ඕනේ කියලා නිදහසේ ඕන දෙයක් කරන්න පුළුවන්. ඒගොල්ලෝ ගුවන් තාලා හම්බෙන්නේ. ඒගොල්ලොන්ට රූපහානි කරන කාරණා ඒ ඔක්කොම තියෙන. දැන් විපක්ෂ නායකයෙක් ඉන්නදී වික්‍රමසිංහ පත්තරගත්ත විපක්ෂ නායකයෙක්. එයාට නිදහස තියෙනවා. විපක්ෂ සංවිධායක කෙනෙක් ඉන්නවා. ඒගොල්ලොන්ට නිදහස තියෙනවා. මේ දේශපාලනය කරන ආණ්ඩු විරුද්ධව කවුරුහරි ඒ විරුද්ධ දේශපාලනය කරන ඔක්කොම කටවල් වහන්න ඒ ඔක්කොටම මර්ධනය කරන තරම් තමයි වර්තන ආණ්ඩුව හැදෙන්නේ. ඒක ප්‍රතිඵලයක් තමයි කුමාර කුණ්ඩරත්න සෞන්දර්යවත් අල්ලගෙන ඉන්න මේ නඩුව කියලා කියන්නේ මේ අත්තරම රැට කියලා කියන්නේ ඒ ක්‍රියාවලින් තවත් එක් ප්‍රතිඵලයක් තවත් එක් හැසිරීමක්. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කටකට දුඩන ඒ ගැන කියවන මේ පාලක හැසිරීමේ මේකේ පරමතම ඉලක්කාර තමයි දැන් සෞන්දර්ය කලින් ඉදිරිපත් කරා. කියන්නේ මේ
නීතිපති දෙපාර්තමේන්තුව දුක කියලා දෙන කතාව. දැන් නීතිපති දෙපාර්තමේන්තුව එක මේ අපි හිතන අවධානය ලක් කරනවා. දැන් නීතිපති දෙපාර්තමේන්තුව මුලින්ම දෙන උපදේශය මොකක්ද? මෙයා කුමාර ගුණරත්නම් ආගම නිගම නීති කඩායම් සිග්න දෙමින් මෙම අයතුපත සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න එපා. ඔහුට ප්‍රවේශ භාවය ලබා දෙන්න එපා. ඒ පළවෙනි දින කතාව. දැන් සමහර වහන මේ උද්ඝෝෂණ වල ප්‍රතිඵලයක් තියෙනවා. ඒ ප්‍රතිඵල තමයි දැන්